මේ මතුවෙච්ච කාරණාත් එක්ක කතාව තමයි ඉතින් අර අපේ ජනවාහනේ තියෙනවා වැටත් නියරත් ගොයමන් කෑවනම් කාට කියන්නද මේ අවලඩුව කියලා. ඒ සංජය මහත්තයා කිව්වා මේ සම්බන්ධව මහා බැංකුවට තමයි මේකේ නියාමනය කරන්න ඕනේ මහා බැංකුවේ තමයි මේකේ වගකීම ගන්න ඕනේ කියලා. ඉතින් අපේ රටේ මහා බැංකුවත් කඩලා හොරකම් කරන රටේ ඕගොල්ලෝ ගැන කවර කතාවද? ඈ ඉතින් මේ රටේ අපේ ජනවාහනේ තව කතාවක් තිනවා මහයුන් එල්ලගෙන කනකොට පොඩියුන් වටේ පැන පැන කනවයි කියලා. ඉතින් අද අපේ රටේ පාලකයෝ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ උන් රාජ්‍ය නිලධාරීන් මේ දූෂිත ක්‍රමෙම උන් අඩු වැඩි විදියට මේ රටේ මිනිසුන්ගේ බදු මුදල් හොරා කනවා. එහෙම බැරි උන් මෙන්න මේ වගේ ක්‍රම හදාගෙන ඕගොල්ලන්ගේ මේ මුදල් ගසා ගන්න ක්‍රමයක් හදාගෙන තිනවා. හරිද? දැන් මේවා සම්බන්ධයෙන් අපි සිවිල් ක්‍රියාකාරීගේ විදියට පහුගිය කාලේ මේ රටේ මේ දූෂණ වංචාසා මේ මූල්‍ය අක්‍රම නිසා නවත්තන්න මේ රටේ මූල්‍ය පනත මේ මූල්‍ය පනත අදට ගැළපෙන විදියට යාවත්කාලීන කරන්න කියන එක ඔය 225 දෙනාගෙන් අපි ඉල්ලලා ඇති. හැබැයි කියන්න කනගාටුයි ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් එකෙක්වත් මේ මූල්‍ය පනත අදට ගැළපෙන විදියට සංශෝධන කරන එකක්වත් කැමති නැහැ. මොකද ඔය ජාවාරම් කරන ඔය වංචා කරන හැම එකම මේ දේශපාලත්‍යගේ වැද්දා සිරින් වෙනවා. හරිද? මොකද උන්ට තියෙන රකවරණ තමයි මේ 225. හරිද? මොකද උන් මේ මේ විදියට උන් බය නැතුව මේ කෝටි ගණන් මුදල් මේ මිනිසුන්ගෙන් ගන්නේ උන්ට දේශපාලන අයිය තියෙනද? ඒ වගේම නිලධාරීන්ගේ අයිය තියෙනවා. ඒව නැතුව මේක කරන්නේ නැහැ. මේක අපි තමුන් වාසියට කාට මේ වගේ කෝටි ගණන් ගන්න බෑනේ. මේවා පිටිපස්සේ මේම ඉන්නවා. ඒ නිසා මේ රටේ දැන් මේ මිනිස්සු කාලයක් එළියට බෑලා මේ රටේ සිස්ටම් එකක් මෙර චේන්ජ් වෙන්න ඕනේ කිව්වෙන්නේ මේවට. ඒ නිසා වගකීම්ත්තන්ගේ ඒ වගේම ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවංශය මේ සියලු දෙනාගෙම අපි ඉල්ලීමක් කරන්නේ මේ මේ දේවල් මේ වගේ මේ මුදල් ගසා කාලා මේ මිනිස්සු මානසිකව හා මිනිස්සු දැවැන්ත අර්බුදයට ලක් වෙලා තියෙන්නේ. මේ මිනිස්සු තමන්ගේ ජීවිත කාලේ හම්බ කරලා කැප කරලා තමන්ගේ සමහරක් මිනිස්සු අන කර උගස් තියලා තමන්ගේ දේපොළ අපේට තියලා තමයි මේ මේ මුදල් ආයෝජනය කරලා තින්නේ. මං කියන්නේ මේක මේ මේ මිනිස්සු ඇයි මේ වගේ මේ වංචාකාරයන් මේ වගේ තැන් වලට ආයෝජනය කරන්නේ ඇයි කියන එක මහා බැංකුව සහ මේ රටේ නීති හදන මේ රටේ පාලකයෝ හොයන්න ඕනේ. මොකද මිනිස්සු ඇයි මෙහෙම ආයෝජනය කරන්නේ? මොකද මේ මේ මෙහෙම මිනිසුන්ට ඒ ආදායමක් අහිමි වෙ මේ තියෙන මේ රටේ තියෙන මේ ජීවන විදමත් එක ජීවත් වෙන්න බැරි නිසා තමයි මිනිස්සුන්ට ක්‍රමයක් නිසා මිනිස්සු ආයෝජනය කරන්නේ. හරිද? මොකක් හරි තමන්ගේ අතේ තියෙන දෙයක් කරලා මේ ආයෝජනය කරන්න ඒ නිසා මෙන්න මේ එහෙම ආයෝජනය කරන මිනිස්සු මේ මිනිස්සු ආරක්ෂා කරන්න මේ රටේ මේ බදු මුදලින් යැපෙන මේ 225 වගකීම. හරිද? ඒගොල්ලෝ කරන්න ඕනේ මේ 225 එකතු වෙලා මේවට නීති හදන්න ඕනේ. මේ මිනිස්සු මේ මුදල් යම් කිසි තැනක ආයෝජනය කරනවා නම් ඒවට රකවරණයක් තියෙන්න ඕනේ. හරිද? ඒක එහෙම රකවරණයක් නැහැ කියලා ඔය කියන ජාවාරම්කාරය දන්නවා. හරිද? එම නිසා තමයි බය නැතුව ඔය ටීවී වල ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන මේකට පත්තර වල මේ මේ කතන්දරේ කියාගෙන ඕගොල්ලෝ ළඟට විවිධ කතන්දර කියාගෙන යනවානේ. කාලයකට එනවා දස්වවන්න එනවා ඈ, තව කාලයකට එනවා වැනිලා කියලා එනවා ඈ, තව මොන්නම ක්‍රමයකින් හරි එකම මොන්නම හරි දාලා මේ උදල් ටික එකතු කරන්නේ වැඩ පිළිවෙලක් කරන්නේ. හරිද? මේක හරහා දැන් අපි අවුරුදු 10ක් 15ක් පහුගිය කාලෙම මේ සංජයම දන්නේ නැති පෙන්ලා හිටියදී මේ විසඳුමක් නැහැ. හරිද? එක 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 ව්‍යාපෘතියක් ඉවර වෙනකොට ඒක නතර වෙනකොට තව පැත්තකින් පටන් ගන්නවා. බලාගෙන යනකොට මේ එකම වුන් පිරිසක් තමයි ඉන්නේ. හරිද? එහෙම බලන් ගත්තදී අන්තිමට පස්සර වෙලා තින්නේ මේ රටේ අහිංසක මිනිස්සු. හරිද? ඒ නිසා අවසාන වශයෙන් අපි පාලකයන්ගෙන් ජනාධිපතිවරයාගෙන් මුදල් අමාත්‍යාංශවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ මේවට වැටබඳින්න, මේවට නීති හදන්න. හරිද? මොකද දැන් මේ පෞගිය කාලේ අපි දැක්කනේ විවිධ මූල්‍ය ආයතන මිනිසුන්ගේ මුදල් අරගෙන හරි ඒවා බංකොලොත් වෙලා ඒවා කඩා බිඳලා අන්තිමට අසරුණේ අහිංසක මිනිස්සු. ඒ මිනිසුන්ගේ මේ වෙනකන් ඒ මුදල් හම්බෙලත් නැහැනේ. හරිද? මේවට මේ තීන මේ අපේ රටේ තියෙන මේ නීති පද්ධතිය අදට ගලපන විදිහ යාවත් කලිනකොට මේ නීති අස්සින්ම තමයි මේ බලරින් ගන්නෙ. හරිද? ඒ නිසා මේ මුදල් මේ දැවැන්ත ලොකු ගානන්නේ මේ මුදල. හරි? අපි සිවිල් ක්‍රියාකාරීකම් පෙදේට අපි සංජය මහත්මයා මගෙන් රට සංවිධානයක සියලු දෙනා එකතු වෙන්නේ. මොකද තනි තනියෙන් ගිහිල්ලා ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්නවත් බෑ. අපි සියලු දෙනාම එකතු වෙලා අපිට පුළුවන් දේ අපි කරලා අපි මේ ඉන්න 225 දෙනාම සහ මේ රාජ්‍ය නිලධාරී රාජ්‍ය යාන්ත්‍රණයට බල කරලා හිටමු. මේ රටේ මේ දින මේ මූල්‍ය වංචාකාරයන්ට
නැවත සැරයක් මේ දේවල් කරන්න බැරි විදියට මේ මූල්‍ය පනත ශක්තිමත් කරලා මේ මිනිසුන්ගේ මුදල් මේ අරන් ගත්ත මුදල් මේවා ලබා ගන්න ක්‍රමවේදයක් හදලා දෙන්න කියන ඉල්ලීම අපි මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපතිතුමාගෙනුත් දිසියුෂ්පාගෙනුත් ඉල්ලා සිටිනවා ස්තුතිපත් වූ අපේ මේ පිරිස වෙනුවෙන් වචන සුවල්පයක් කතා කරන්න ලැබීම භාග්‍යයක් වන සලකනවා යුතුකමක් විදියට සලකනවා ඉතින් මීට වසර එකමාරක කාලෙක සිට මෙත්සු ට්‍රේඩින් ආයතනය එනම් ජයල පීඨමේ මෙත්සු ට්‍රේඩින් පුද්ගලික සමාගමේ ප්‍රතිකාලීන දිගුකාලීන භෝග වගාවන් සහ ඒ ව්‍යාපෘති සඳහා ආයෝජනය කරලා මිනිසුන්ගේ සල්ලි මේ වෙන විට කෝටි 200කට එහා අගතියට පත් කරලා සෑහෙන පිරිසකගේ මුදල් වංචා කොට සැඟවී සිටින මෙම කෞශල්‍ය වීරතුංග නැමැති ප්‍රධාන සැකකරු චූදිතයා මේ වෙනකොටත් සැඟවි අසාධාරණ කර තිනවා මිනිසුන්ගේ මුදල් වලට ඒ මිනිසුන්ට තාමත් පිළිසරණයක් නීතියේ නීතියට හසු කරමින් සාධාරණයක් ඉෂ්ටු බවක් පේන්නේ නැහැ එතුමාගේ ඔහුගේ සහෝදරයාවන එනම් ගුවන් හමුදාවේ විශ්‍රාමලත් වින් කමාන්ඩර් කෙනෙක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. ඔහු මෙම සංවිධානයේ මෙම ආයතනයේ මානව සම්පත් කළමනාකරු සහ පරිපාලනශීලී ඉහළ නිලධාරියෙක් විදිහට ඉනිමින් තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. එපමණක් නොව කෞශලයේ නැගලියවන විවේකා වියතුංග එනම් මේසින මේ කාන්තාව මෙහි පරිපාලන කටයුතු සඳහා දායක වෙලා තියෙනවා ප්‍රබලම සක්‍රීයව දායක වුණ කෙනෙක් විදිහට සියලු උපදෙස් දෙනා දන්නවා අද මේ වෙන විට අයත් සැඟවී සිටිනවා ඉතින් මා කියන්න කැමතියි මේ මෙසු ට්‍රේඩින් ආයතනය මෙපමණක් මුදල් වංචා කරමින් අවුරුදු එකමාරක් තිස්සේ මේ පිරිස අගතියට පත් කරමින් මේ දූෂණයට ලක් කරලා මේ පවුල් දසදහස් සංඛ්‍යාවක් අමාරුවේ වටලා ඉන්න වෙලාවේ අපි එකතු වෙලා මේක මෙත්සු අගතියටපත් වුණ පිරිසක් විදිහට පොලිස්පතිතුමා හම්බ වෙලා අපේ කාරණාව පැහැදිලි කළා අපි පැමිණිලා යොමු කළා තියෙනවා අපිට සති 3කට ආසන්න කාලයක් මාසය ළඟ කාලයක් ඉතින් අපි බලාපොරොත්තු වුණා මේකේ නියම සාධාරණයක් අපිට ඉෂ්ට වෙයි කියලා තමත් අපි බලාගෙන ඉන්නවා අපි ඉල්ලීමක් කරනවා මේ රටේ නීතියක් තියෙනවා නම් මේකේ සම්පූර්ණ වගකීම අපි පොලිස්පතිතුමාට බාර දෙන අතර මගේ රටට සංවිධානයේ මහවත්ත මැතිතුන් එක්ක අපි මේ ගෙන යන බොහොම නිරායුධ සටන ජය ගන්නට එකතු වෙලා ඉන්න මේ පිරිසට බොහොම අඩු කාලයකින් සහනයක් ලබා දෙන්න එයාගේ පවුල් අසරණ වෙලා සිටිනවා සමහර අය අකාලේ මිය ගිහින් තියෙනවා ඉතින් මේ අගතියපත් වූ පාර්ශ්ව වෙනුවෙන් මම පොලිස්පතිතුමාගෙන් සමේ රටේ නීතියෙන් සහ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේට නිසියාකර මැදිහත් වීමකින් මෙයාට සාධාරණ විසඳුමක් ලබා දෙන මෙන් බොහොම කාරුණික බැගෑපත්ව ඉල්ලා සිටිනවා මේ අවස්ථාව අපි මේක අපිට දායකත්වය ලබා දෙමින් මේ අගතියටපත් වූ පිරිසට යම් කිසි අස්වැසිල්ලක් යම් කිසි ශක්තියක් සපයන මගේ රට සංවිධානය ඇතුළු අනිත් මඩුල්ලටත් මගේ කෘතඥපූර්ව ස්තුතිය පළ කරමි නීත්‍යානුකූල ආයතනයක් ලංකාවේ සමාගම් මැදුරේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඉතින් නීත්‍යානුකූල ආයතනයකට මුදල් යොදවලා තියෙනවා මේ පැල සිටුවේ මේ ආයෝජන ව්‍යාපෘතියකට. ඉතින් මේක සම්පූර්ණ නීත්‍යානුකූල ක්‍රමයකට තමයි අපේ මේ තැනැත්තන් මුදල් යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එකී මුදල් වලින් දැනට මං හිතන්නේ අපි මෙතන ඉන්න කට්ටිය විතර ගණන් හදලා බැලුවා කෝටි 4ක් 5ක් විතර මුදලක් දැනට මේ තැනැත්තන්ට එන්න තියෙනවා. ඉතින් ඇත්තටම මේ සම්බන්ධව අපි විශේෂයෙන්
garu polis pettumagen garu janadi pettumagen athulu silma raje prabala nirdharingen api illa sitinawa meweni wancha lankawa godak sidu vela thiyenawa mita perath meka adath sidu wenawa meka hetath sidu wenna niyamitai kalen kalata hatu pepenna wage ekeka aayathana saha ekeka tanattan nawilla mudal ekak thoragena yanawa minissunge iti e nisa mewata godak denek ada asadhanayak lak vela thiyenawa iti api gaurawen illa sitinawa etuman lagen me sambandhayen මේ තැනැත්තන්ගෙන් ලිඛිතව සහ කරුණු අරගෙන ඒ සම්බන්ධව සුසු ක්‍රියාමාර්ග ගන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්න එහෙම ගන්න පුළුවන් හැකියාවක් තියෙන බවට අපිට පැහැදිලිව පේනවා මේ තීරණ ලේඛන පරිශීලනය කළාට පස්සේ මොකද මෙතන අපරාධමය වගකීමක් සිදු වෙලා තියෙනවා පැහැදිලිවම අපේ මුදල් වංචාවක් සිදු වෙලා තියෙනවා එකී තැනැත්තා විසින් අනික් කාරණේ තමයි මේ වගේ සිවිල් හිමිකම් ලබා ගැනීමට මුදල් ඉල්ලා Garu adikarana wala sahana patimata hakiyawa tibenawa iti e nisa man hitanne oba siyul dena ekata ekapothu wela saamika prayatnayak yodiy yutu me awasthaweedi iti e nisa man vishwasa karana apith innawa ape neethikmathurta ape samaaji kriyaakari mahathuruth api innawa obalath ekka hama welawama api obalath ekka attal banda gannawa e nisa api vishesha avadhanaya yomu karanawa me awasthaweedi me lankawa me wenawita me 2056 kalbadu moolya karana panata Jadi antara kami kalbadu mulai karena pada itu pahadili rumah mereka bedakat section tikai diennye. Jadi visi hatri bagan ti antara itu inoa, kami api yang kisi wahana kalbadu karena antara pasi visi hatri bagan api yang kisi wari kita dekat kebanyakan di awasta bagan ti visi hatri bagan ti pahadili sadan kala ti inoa. Api yang kisi pratiro dekat nodaik kono manang, ini wahana aitikar samagbe nildari inte, api wahana atpat kerjani me hakiyat ti inoa kila. අත්පත් කරගැනීමේ ප්‍රතිරෝධයක් දක්වන අවස්ථාවකදී පැහැදිලිව 28 වෙනි වගන්තියේ තියෙනවා දරු අධිකරණයකට ගිහිල්ලා නියෝගයක් ගන්න ඕනේ. ඉතින් එහෙම අද කරන්නේ අද මේ එහෙම නොකර අධිකරණයේ ක්‍රියාමාර්ගයේ අද පුද්ගලයන් අතරටපත් වෙලා. ඔවුන් සමහර තැනත්තන් අපිට දැන ලැබෙනවා මේ ස්කූල් වෑන් වල පවා යනකොට දරුවෝ ටික පාරට ඇදලා දාලා මේ වාහනේ මංකොල්ල කාලා යනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කරන්න කියලා තැනැත්තන් අපි යෝජනා කරනවා ඊට අමතරව අද මේ වෙන විට විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා මේ බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය ආපසු අය කරගැනීමේ පරද ඉතින් ඇත්තටම මම හිතන්නේ මේකට කලින් මේ කාර්ය කළේ දැන් අවුරුදු 20කට 30කට කලින් ගරු අධිකරණය මගින් මොකද අපි යම්කිසි අපේ තියෙන දේපලක් අපි උගසට තියලා අපි යම්කිසි ණය මුදලක් ලබා ගන්නවා ඒ ණය මුදල ලබා ගත්තට පස්සේ අපිට ඒක ටික ටික යම් අවස්ථාවලදී ගෙවා ගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මුලින්ම රජය මගින් ඉස්සෙල්ලම ඒක තීරණය කළේ ගරු අධිකරණයකට ගිහිල්ලා ඒ අවස්ථාවකදී අපගේ දේපළ වෙන්දේස් කිරීමේ හැකියාව තියෙනවා කියලා. නමුත් ඊට පස්සේ රජය ආයි පාර්ලිමේන්තුව 50ක් වගේ ගෙනාවා රජයේ බැංකු වලට පරාටේ හිමිකම ලබා දුන්නා රජයේ බැංකු වලට පමණක්. නමුත් ඉන්පසුව මෙම පනත සහ අනිකුත් පනත් වගින් මේ රජයේ බැංකු වල තිබිච්ච බලතලය පරාටේ බලය පෞද්ගලික බැංකු වලටත් ලබා දෙනවා විශේෂයෙන් මූල්‍ය සමාගම් වලට. ඉතින් ඇත්තටම මේ පරාටේ මගින් සිදුවන්නේ ගරු අධිකරණයක් මගින් සිදුවෙන්නේ වුණු කාර්යයක්. ඒ මොකද බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලයට තීන්දුවක් ගන්න පුළුවන් අපි උගස් කරපු අපේ දේපල මෙන්න මේ දවස් විකුණලා අපි ඔයාගේ දේපල විකුණලා අපි මුදල් අය කර ගන්නවා කියලා. ඉතින් ඇත්තටම ඒක හරිම අසාධාරණ තරක් මං හිතන්නේ අද මේ වෙනකොට තියෙන්නේ. නමුත් කෙසේ වුණත් අපේ නීතියේ ඒක සෑදුවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීලා සහ ඒ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ පනත් ජනතාවට අහිතකර තැන් සමහර ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා වහාම සංශෝධනයට ලක් කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. අපි ඒක අධිකාව ඉදිරියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ ණය ආපසු අය කරගැනීමේ පනත මේ පනත ප්‍රකාරවත් අද මේ වන විට ඉතා ඉක්මනින් අඩු පවරලා වසරක් වගේ ඇතුළත තීන්දු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේවැයන් ගොඩක් මිනිස්සු මේ අනික තමයි මේ පාරිභෝගික ණය පනත අනික ණය සාරදායක පනත මේ සියලුම පනත් වලින් ඇත්තටම සිදුවන්නේ මේ ජනතාවගේ ඇත්තටම අද අපේ ලංකාවත් යම්කිසි ආර්ථික අර්බුද තත්ත්වයක තිබෙනවා. ඒතර අපේ ව්‍යාපාරිකයන් ටික ටික කඩා වැටෙමින් තිබෙනවා. ඇත්තටම අපිට අහන්න ඕනේ බැංකු විතරද ඉතුරු වෙන්න ඕනේ? ඒතර ව්‍යාපාරිකයෝ ඉතුරු වෙන්න ඕනේ නැද්ද?
ඒ ප්‍රනත්තන් ජනතාව ඉතුරු වෙන්න ඕනේ නැද්ද? ඒ නිසා මේ 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 යම්කිසි මේ ක්‍රමවේදවල සංවර්ධන තුල මූලධර්මයක් ක්‍රියාත්මක යුතුයි මේ තුන් දෙනාම ආරක්ෂා කරන. ඉතින් ඇත්තටම අපි ඒ නිසා බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධ විශේෂ අවධානය යොමු කරලා අදාළ සහාය ලබා දෙන්න කියලා.